මේ ධර්ම සාකච්ඡාවට කලින් ඉතින් මේ විශේෂ පුණ්‍යානුමෝදනාවක් තිබෙනවා. අද දහවල් මේ පින්වතුන්ට දාණය පිළිගන්නට වූ මේ දායක පිරිසට අද හොඳ දවසක් මේ දායක පින්වතුන් තරුණ පවුල් සියලු දෙනාම කල්පනා කරගන්න තමන්ගේ ජීවිතයේ හොඳ අවස්ථාවක් උදාපත් කරගත්ත අද දවසේ මේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ පැවැත්වෙන්නා වූ විශේෂ භාවනා වැඩසටහනක් මේ මාසයකට වතාවක් විශේෂ භාවනා වැඩසටහනක් ධර්ම වැඩසටහනක් මේ සේනාසනයේ පැවැත්වෙනවා. ඒ සඳහා සහභාගී වී සිටිනා වූ පින්වතුන් තමයි ඉතින් මේ ඒ භාවනා වැඩසටහනට සහ සම්බන්ධ වෙලා සිටිනා වූ පින්වත් පිරිසක්. ඉතින් සීල සමාදන් වෙලා ධර්මයේ අහමින් භාවනා කරමින් කටයුතු කරනවා. ඉතින් ඒ ස්වාමින් වහන්සේලාටත් ඒ සිල් පිරිසටත් දහවල් දාන වාරය සම්පූර්ණ කරමින් ඉලම්පස පූජා කරමින් අපෝපස්ථාන කිරීමට මේ පින්වත් තරුණ පිරිස එකතු වුණා, දායකත්වය බාරගත්තා. ඉතින් මේ අද ඉසේ දායකත්වය බාර අරගෙන මේ පින්වත්තුන්ට ස්වාමින් වහන්සේලාටත් දානය පිළිගන්වන්නේ පින්වත් අංජන ගිලංක කුලසිංහ ඒ මහත්මයා සහ වරුණි මාලි කුලසිංහ යන පින්වත් දෙපළ ට නිදුක් නිරෝගී දීර්ඝාස ප්‍රාර්ථනා කරන්ටත් ඒ වාගේම සතුටින් සන්තෝෂයෙන් තමන්ගේ ජීවිතේ ගත කරන්ටත් රත්නත්‍රය ආශිර්වාදයේ සැලසේවා. ඒ වාගේම මේ දානමය පිනක් හේතු වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන්ට බලාගෙන ඊළඟට තමයි දැන් මේ වරුණි මහත්මිය ඒ වාගේ මේ පින්වත්තුන්ගේ පවුලට පුංචි දරුවෙක් බලාපොරොත්තු වෙන ඉස්සෙල්ලා ඒකටත් ආශිර්වාද කරන්ට මේ පින්කම එක හේතුවක් කරගන්න. ඒ වාගේ මේ දෙපළගේම දෙමව්පියන්ට නිදුක් නිරෝගී දීර්ඝාස ප්‍රාර්ථනා කරන්ටත් ඒ වාගේම සියලු දෙනාටම සන්තෝෂයෙන් සතුටින් මේ ජීවිතය ගත කරන්ට දාන මේ පින හේතු වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරන්ට එක කාරණයක්. ඒ වාගේම තමයි මේ පින්වත් හැම දෙනාගේම නමින් අභාව ප්‍රාප්තනා වූ සියලුම නෑදෑ හිතමිතුරන්ට පින් අනුමෝදන් කරන්ට මේ ජීවිතයේත් මීට පෙර ජීවිතවල යම්කිසි කෙනෙක් නෑදෑය වෙලා හිතවතුන් වෙලා ඉන්නවා නම් ඒ සියලු දෙනා පින්වන් බලාපොරොත්තු වෙන සිටිනවා නම් පින් අනුමෝදන් කරන්ට මේ කාරණයක් කරගන්නවා. ඒ වගේම තමයි හැම දිනාට මේ උතුම් දානමය කුසල බලයෙන් මේ සංසාරයේ තිබෙනා වූ සියලු දුක් කෙලවර කරගෙන සසල දුකින් මිදලා නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට ලැබීවා කියලා ඉතින් මේ නිවන් ප්‍රාර්ථනා කර ගැනීම ඉතින් බොහොම හොඳයි. එකම එක මේ බණපදයක් මේ පින්වතුන්ට මතක් කරලා දෙන්න පුළුවන්. ප්‍රතිපදාවල් බුදුරජාණන් වහන්සේ හතරක් දේශනා කරන ප්‍රතිපදාවල් හතරක්. ඒ ප්‍රතිපදාවල් කියලා කියන්නේ නිවනට යන පිළිවෙත්, නිවනට යන ක්‍රම හතරක් තියෙනවා. ඒ නිවනට යන ක්‍රම හතර තමයි සුඛා පටිපදා කිප්පා අවිඥා. ඒකක් සැප පිළිවෙතේ ගමන් කරලා ඊතා ඉක්මනින් ධර්ම අවබෝධය කර ගැනීම. දෙක සුඛා පටිපදා දන්දා විඥා සැප පිළිවෙතේ ගමන් කරනවා, හැබැයි අවබෝධයේ බොහොම පරක්කුයි. එහෙම තියෙනවා ප්‍රතිපදා දෙකක්. තව එකක් තිබෙනවා, ඒකට කියනවා දුක්ඛා පටිපදා කිප්පා විඥා. ප්‍රතිපදාව දුකයි, අවබෝධයේ ඉක්මන් කියලා. තව එකක් තිබෙනවා දුක්ඛා පටිපදා දන්දා විඥා කියලා. අවබෝධයත් මේ ප්‍රතිපදාවක් පිළිවෙතත් හරීම අමාරුයි, අවබෝධයත් හරීම පරක්කුයි. ඒක තේරුම් ගන්නෙ මෙහිමයි. සුඛා පටිපදා කිප්පා විඥා කියලා කියන්නේ
ප්‍රතිපදාවක් අපිට තියෙන්න ඕනේ. දැන් නිවන් අවබෝධ කරගන්නට පුරණ මේ පාරමී මාර්ගයක් තියෙනවානේ, පිළිවෙතක් තියෙනවානේ. අපි සක්මන් කරන්න ඕනේ, ඉඳගෙන භාවනා කරන්න ඕනේ, දානෙ දෙන්න ඕනේ. ඉතින් ඒ මොකක් හරි දෙයක් සීල සමාධි ප්‍රඥා වඩනකොට ඒකට කියනවා මොකද්ද? ඒ ප්‍රතිපදාව කියලා. සීල සමාධි ප්‍රඥා වඩාගෙන ඉතින් යන ප්‍රතිපදාව. ඇයි ඒ ප්‍රතිපදාව යන්නේ? ඒ විදිහට පිළිවෙතක් කරන්නේ මොකක් හරි අවබෝධයක් කරගන්න. සමහර අය ඉන්නවා මේ ලෝකේ, ඒගොල්ලෝ යන තැන මේ ඒ පිළිවෙත හරි සැපයි. හරිම සැපයි. අපි හිතමු දානයක් සකස් කරගත්තොත් වහින්නේ නැහැ. කුලඟක් නැහැ. ඒ වගේම කරන්නා වූ අවශ්‍ය කරන සෑම දෙයක්ම ළඟට පාත්‍රයට තියෙනවා. හිතනදී ඔක්කොම කරගන්න පුළුවන්. හිතට එහෙම බාධකයක් නැහැ. හිතන්නේ මොනවද දෙන්න කියලා හම්බ වෙනවා. මොනවද උදව් උපකාර කරන්න තියෙන ඒවට උදව් උපකාර කාර්යය හම්බ වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ දානමේ පින්කමත් සීලමේ පින්කමත් මොකක් හරි භාවනා කරන්න ගියොත් ඒවත් හොඳට කෙරෙනවා. සැපයි. දානයත් සැපයි. සීල සමාදන් වෙන්න ගියේ ඒකත් සැපයි. භාවනා කරන්න ගියාමත් ඒකත් සැපයි. අපි හිතමු යම්කිසි කෙනෙක් මේ නිවන් දකින්න උනේ කියලා හිතාගෙන නුවර යනවායි කියලා, නැ මේ අනුරාධපුරේ යනවායි කියලා සීල් සමාදන් වෙන්න. අනුරාධපුරේ කියලා කියන්නේ මහා ලොකු පත්තක්. සමහර අය ඉතින් සමහර අය ඉන්නවා සීල් ගන්නවා. ඒ සීල් ගත්තම ඒ අයට දානි ටිකක් නේ වෙනම හොයා ගන්නට. සමහර වෙලට ටොයිලට් පහසු කරන්නේ නැහැ. ඒව ඈතක තියෙනවා. සමහර වෙලාවට ගියාම ඉඳ ගන්න තැනක් නැහැ. ඒවත් ඉතින් බොහොම අමාරුයි තියෙන්නේ. වෙයි සමහර අය සුඛාපටිපදා කට්ටියගේ ස්වභාවය තමයි ගියෙන් පස්සේ ඉස්සරහම ආසේ තම්බ වෙනවා, කුෂණේකුත් තම්බ වෙනවා, ටොයිලට් පහසුකම් ළඟ තියෙනවා, කෑමක් ළඟට කියලා දෙනවා. ඉතින් සීලුත් රකිනවා, හැමදේම කරගෙන එනවා. ඒ කියන්නේ ප්‍රතිපදා සැපයි. ඊළඟට භාවනා කරන්න ගියෙන් පස්සේ මදුරුවොත් නෑ, අවුවත් නෑ, හොඳට හෙවණක හොඳට භාවනා කරගෙන ඉන්න පුළුවන් ආසනෙත් හම්බ වෙනවා. අමාරුකුත් නෑ, කකුල් කකියන්නෙත් නෑ. බලන්න සුඛාපටිපද. ඉතින් මේ කිප්පා විඥා කියලා කියන්නේ අර අවබෝධය වෙනවනේ යම්කිසි දෙයක්. ඊවට නිකන් ඇදී ඇදී පරක්කු වෙවි නැතුව තීරුම් ගන්න තියෙන දේ, අවබෝධ වෙන දේ ඉතා ඉක්මනින් අවබෝධ වෙනවා. ඒකට කියනවා මොකද්ද? සුඛාපටිපද කිප්පා විඥා කියලා. සමහර අයට තියෙනවා ඒගොල්ල හොඳට සමහර අය කොටසක් කියන ඒගොල්ල ප්‍රතිපදාව සැපයි. තේත් හම්බ වෙනවා, බීමත් හම්බ වෙනවා, ආසනත් හම්බ වෙනවා, හැමදේම හම්බ වෙනවා හොඳයි. හැබැයි තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න ලැබෙනදී හරි පරක්කු. ඒකට කියනවා මොකද්ද? ප්‍රතිපදාව හොඳයි, අවබෝධය පරක්කුයි කියලා. කිප්පා දන්දා විඥා කියලා. සමහර කොටසක් ඉන්නවා දුක්ඛාපටිපදා. දුක්ඛාපටිපදා කියලා කියන්නේ යන හැම තැනම මොකක් හරි දෙබලක්. ඒ අවුල. ඉඳ ගන්න තැනක් නැහැ, වතුරක් නැහැ, හඬ නැහැ, තේ ටිකක් නැහැ. ගියොත් හිටපු තැන වැස්ස, එහෙම නැත්නම් හරක් ලැබලා කොහොමෝ જાති දිනා. ඒ දුක්ඛාපටිපදා. හැබැයි අතාරින්නෙත් නැහැ මේ මොන බාධකයේදී වුණා. හොඳට තේරුම් ගන්නවා. ධර්මයේ තේරුම් ගැනීම හරියක්ම මොන දුක තිබුණත් ධර්මයේ තේරුම් ගැනීම අවබෝධය හරියක්ම. ඒකට කියනවා මොකද්ද? දුක්ඛාපටිපදාව කිප්ප අවිඥා. තව එකක් තියෙනවා, හැම තැනම අවුල්, හැම තැනම දුක, හැම තැනම පීඩාව. හැබැයි මාර්ගෙත් යනවා අවසානයේදී පරක්කු වෙලා තමයි ධර්ම අවබෝධය වෙන්නේ. ඒක නිසා මේ විදිහට තියෙන ප්‍රතිපදාවල් හතරක්. ලෙහෙසි පහසු සැප පිළිවෙත ඉක්මන් අවබෝධය. ලේසි පහසු සැප පිළිවෙත පරක්කු වෙච්ච අවබෝධය. අනිත් එක තමයි කම්කටොළු සහිත දුක්ඛදායක පිළිවෙත ඉක්මන් අවබෝධය. දුක්ඛ සහගත පිළිවෙත අවබෝධය. ඔය විදිහට ප්‍රතිපදා හතරක් තියෙනවා. ඕකෙන් කෝකටද කට්ටිය කැමති? ඕදි ඔයාව
කුෂන් එකක් තියාගෙන ලස්සනට ගිහිල්ලා කවුද අකමැති ඈ යනකොට ඇවිල්ලා පෙදුරු එකක් උදේ පාන්දර නවත්තලා ගෙදරට ඒකට නැග ගන්න ඊට පස්සේ ගිහිල්ලා කැලණිය යාගෙන ලදුවට බහිනවා බහින්නෙත් හොඳ ලස්සන දැනකට කවුද අකමැතිනේ එහෙම තමයි සුඛා පටිපදා කිප්පා විඥාව යන්න නම් කැමැති වුණානේ දැන් අට්ටි ඔක්කොම කැමැති එකද කො සුඛා පටිපදා යන්න අතට තියෙන්න ඕන මොනවාද ඔව් වෙන තියෙන්න ඕනේ බඩු බඩු තියෙන්න ඕනේ අතේ ශක්තිය තියෙන්න ඕනේ මනි මනි තියෙන්න ඕනේ නේද පින් තියෙන්න ඕනේ ආසනයක් හම්බ වෙන්න අපි කියන්නේ මෙහි හැටියට මෙහි හැටියට කියන්නේ මොකද්ද දැන් ලංකාවේ පාවිච්චි කරනවා කවුරු හරි තැනකින් තැනකට ගිහින් දෙනවනේ අනවනේ ඈ ඔය නෙමෙයි ලිෆ්ට් එක ලිෆ්ට් එකක් එහෙම නේද ලිෆ්ට් එකක් හම්බ වෙනවා මේ ඉතින් අපිට එක් කරගෙන යන්නත් එක්කෙනෙක් ඉන්නවා නේද ඒ ගින්නගෙන ඉඳත් ඉන්නවා කෑම බීමත් තියෙනවා ඊළඟට කැඩිච්ච ඉරි තැලිච්ච මේ කබල් පොල් කටු වගේ කූප නෙමෙයි හොඳම හොඳ පීරිසියක් එක්ක කූපේ දැන් තියෙනවා ඊළඟට හැමදේම ආසනයක් නිකන් ඇදපළුදු නැති හොඳට හොඳ ආසනයක් හම්බ වෙනවා ඊළඟට හේවණක් තියෙන හැමදේම හම්බ වෙනවා ඊළඟට කිව්වන් පස්සේ බණක් ඒකත් හොඳට තේරෙනවා නිකන් මහා බර වචන නැතුව කියන දේ හොඳට වැටහෙනවා නේද එහෙම වෙන්නේ අපිට මොකක් නිසාද පින් තියෙන්න ඕනේ පින් තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ඒක නිසා දේශනා කරනවා පබ්බජිතස්සපි උපකාරාණි ගිහි භූතස්සපි උපකාරාණි පුඤ්ඤාණි පබ්බජිතස්සපි උපකාරාණි පුඤ්ඤාණි ඒ කියන්නේ පින කියන එක පැවිද්දන්ටත් උදව් වෙනවා උපකාර වෙනවා දෙවියන්ට මේ ගිහි අයටත් උදව් වෙන උපකාර වෙනවා දෙවියන්ටත් උදව් වෙන උපකාර වෙනවා මේ මිනිස්යන්ටත් උදව් වෙන උපකාර වෙනවා පින් තියෙන්න ඕනේ පින් නැති වුණාන් පස්සේ තමයි මෙහෙම තියෙන්නේ ඒ අඩුපාඩු වෙන්නේ දැන් මේ අය මේ ලංකාවේ ඉඳලා මෙහෙට ආවනේ සැපවිනේ දැන් මෙහෙ ආපු අය මේ මෙහෙට එනකොට මම දන්න තරමේ මෙන්න මෙහෙම එකක් වෙනවා ලංකාවේ මෙහෙට එනකොට සමහර අය කවුරුවත් දන්නේ නැහැ ඔය ඕක්ලන් එයාපෝට් එකෙන් හරි ක්‍රයිස්ට්චර්ච් එයාපෝට් එකෙන් හරි බැහැලා ඉතින් තමන්ම මොකක් හරි ටැක්සියක් හොයාගෙන ඊට පස්සේ කාට හරි කියලා ඉතින් ඔහේ පොඩි ඇඳුම් මල්ලකුත් එක්ක ආසු කරගෙන ඕකෙන් තමයි ඇවිල්ලා කොහේ හරි ඉගෙන ගන්න තැනක හරි නැද ඇගෙදරක හරි හිතවත් දෙදරක හරි ඉතින් ගිහිල්ලා ඊට පස්සේ පොඩිම පොඩි පොඩි කාමරයක ජීවිතය ආරම්භ කරනවා සමහර අය ආපු දවස් ඉඳලා ගෙවන්නත් ඕනේ ඉස්සෙල්ලාම ඉතින් තියෙන ගාණෙන් කවර් කරගන්නත් ඕනේ ඊළඟට ඔය විදිහට අමාරුවෙන් තමයි දැන් මේ ජීවිතේ පටන් ගන්න ඉගෙන ගන්නවා නම් රස්සාවල් කරනවා නම් හැමෙම හරි අමාරුයි ඔන්න ඒක කට්ටියක් සමහර අය ඉන්නවා එහෙන් එනවා ආවම මනුස්සයා අර අපි කියන අයියා වගේ කිය අයියා වගේ එනවා ඉමිග්‍රේෂන් ක්ලියරස් දාගත්තා ප්ලේට් එකට ගිහිල්ලා බාරකක් දාගත්තා ටොලියකුත් දාගෙන සමහර වෙලාවට මේ එනකොටම මිනිස්සු බෝඩ් එකකුත් ගහගෙන බලාගෙන ඉන්නවා සෝයන් සෝවා වෙන වෙලකම් කියන්නේ එහෙනම් ඒක ගහන ඒ ඊට පස්සේ මිනිස්සුයා නැතෙන්ද ගියා අර නම ගහගෙන ඉන්නවා එයාට ඉවා එයා ගිහලා බෑක් එක කලෙක්ට් කරගන්නවා ඊට පස්සේ මොකද කරන්නේ කාර් එකකුත් ඇවිල්ලා තියෙනවා ඒකට මෙයාගේ දොර අරින්නෙත් නැහැ මේ මිනිස්සයා එයා දොර ඇරලා නේද දාගන්නවා හැමදේම එයාට තියෙනවා ඇයි ඇයි පින ඒ මනුස්සයාට ඉගෙන ගත්තේ ඒකේ ශක්තිය කුසල ශක්තිය තියෙනවනේ නේද ඒක නිසා එයාට මෙහෙ ගෙවල් දොරවල් එනකල් බලාගෙන ඉන්නවා ඒ මනුස්සයා විතරයි නැත්තේ ගෙදරක් තියෙනවා දොරක් තියෙනවා ස්ථානයක් තියෙනවා ඒව හිස්සු බලාගෙන ඉන්නවා මේ මනුස්සයා එනකල් තේ කෝපි නිකාන් වේලි විදිහට කිරි එහෙම ගොඩක් තියෙනවා බිස්කට් චීස් හැමදේම තියෙනවා ඇයි බලන්න එක්කෙනෙක් එනවා මෙහෙට ඒ මිනිස්සේ ඇවිල්ලා ස්කෝත්තේ පටන් පළුමෙන් පටන් ගන්න ඕනේ නේද පොඩි ඩිස්කෝත්තේ ඉඳලා එහෙමයි ආරම්භ කර එයාම හොයාගෙන යන්න ඕනේ එයා හොයාගෙන ස්කෝතු ඉන්නේ එයා හොයාගෙන එයා බලාගෙන ස්කෝත්තක් ඉන්නේ නේද හැබැයි මේ මිනිස්සයා එනකල්ම
tea kopi waiting list එකේ නේද අයියේ ඒ පින්න තමයි ආන්න එහෙම જાති තියෙන එහෙම જાති තියෙනවා තව එක කාරණයක් කියනවා මම එකයි කියනවා දැන් හතර පුරා තව එක කාරණයක් කියනවා ඒ තමයි මේ පිනේ තියෙනවා මේක තවත් ස්වාමීන් වහන්සේලාගෙන් අහලා බලන්න හැබැයි එකක් කියන්නත් බෑ මේ මං කියන විදිහට කියයි දන්නේ නැහැ පිනක තියෙනවා ආනිසංස ඵලය සහ නිස්සංස ඵලය කියන ආනිසංස ඵලය සහ නිස්සංස ඵලය ආනිසංස ඵලය කියලා කියන්නේ මේ අපි පිනක් කරපු ගමන්ම ඒ පින කරපු එක්කිනාටම හරියට හොයාගෙන ඇවිල්ලා ඒකම හම්බ වෙනවා දැන් අපි කාට හරි කැම දීලා තියෙනවනම් අපි කැම දීලා තියෙන එක්කිනා 100 දිනක් අතර ඉන්නවා එතකොට කෑම දීලා තියෙන්නේ කී විදි නැද්ද? එක්කෙනා 99ක් දීලා නැහැ. එතකොට අර පින තියෙන එක්කිනෙකුට නේ. හරියට මේ ඒ පින 100 දෙනා අතරින් ඒ දීපු එක්කිනාම හොයාගෙන ඇවිල්ලා මොන ක්‍රමයකින් හරි එයාට හම්බ වෙනවා පින. ඒකට කියනවා ආනිසංස ඵලය කියලා. කියන්නේ කරපු දෙයක් කිනානේ ඒක හොයාගෙන එනවා. ඒ කරපු එක්කිනාටම ඔයාගෙන එන්නා වූ ඇවිල්ලා පළ දෙන්නා වූ පිනට කියනවා මොකද්ද ආනිසංස ඵලය කියලා. තව එකක් තියෙනවා ඒකේ තියෙන වෙන හැඩක්. අරයා ආවම අර 99 දෙනාත් කවර කරනවා. තව කෙනෙක් තියෙනවා එක්කෙනෙකුට එනකොට මොකද වෙන්නේ අර 99 කවර කරනවා. ඒකට කියනවා නිස්සන්ද ඵලය කියලා. නිස්සන්ද ඵලය කියලා කියන්නේ උතුරල යනවා. නිස්සන්දේ කියලා නිස්සන්දේ උතුරල යනවා කියන්නේ. කියන්නේ වැටිලා උතුරල යනවා. යම් කිසි මනුස් පින් තියෙනා වූ මනුස්සෙක් ගාව නිකන් හේතුවක් දාගෙන ඉන්නකොට ඒ මනුස්සයාට හැම්බ වෙනා වූ කේක් කෑල්ලයි බිස්කෝතුයි චීකයි අපිට හම්බ වෙනවා. ඇයි ඒ? නිස්සන්ද ඵලය නිසා. පින් වල හරි පුදුම જાතියක් තියෙනවා. අපි කැමති මොකටද? ආනිසංස මොකටද? නිසන්ත ඵලයට කැමති. නිසන්ත ඵල. හොඳට පින් කරන්න. හොඳට පින් කරන්න වෙසක් කාලය කියලා කියන්නේ හොඳ පින් කරන කාලය. මෙහි ඇත්ත වශයෙන් මේ ස්වාමීන් වහන්සේලාටයි මේ පින්වතුන්ටයි දානෙ පූජා කිරීම හොඳයි. හැම කෙනාම නිසන්ත ඵලයේ වැඩෙන තාලට තමන්ගේ ළඟ ඉන්නා වූ තමන්ටත් තමන්ගේ ළඟ ඉන්නා වූ අනිත් අයටත් පින් වල විපාක ලැබෙන තාලට තමන් ඉතිරෙන්න පැතිරෙන්න ඒවා කරන්න ඕනේ. එහෙම කරයන් පස්සේ තමයි නිස්සන්ද ඵලය ලැබෙන්නේ. එතකොට සුඛාපටිපදා කීපාඥා සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි මේ වෙලාවේදී අද මේ දානමය පින්කම් සිද්ධ කරන්නා වූ මේ අංජන මහත්මයාට, ඒ වගේම මේ වරුණී මහත්මයාතුරු මේ සහෝදර මහත්ම මහත්මියන් සෑම දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තම හොඳට දාන ආදී පින්කම් සිද්ධ කරගෙන හම්බ කරන්න මහන්සියෙන් පරිභෝග කරන්න සන්තෝෂයෙන් දානි දෙන්නට අතහැරලා, ඒ වගේම හොඳට පින් කරගෙන කුසල් වඩ아가ගෙන ඒවා ලියාගෙන කියාගෙන හිතාගෙන මෙනෙහි කරගෙන අනිත් අයත් එක්ක ෂෙයා කරගෙන හොඳට සතුටින් ජීවත් වෙන්න ඒ සඳහා රත්නත්‍රියේ ආශිර්වාදයක් මේ පිනත් ඒ කාන්තියම සෑම දිනාටම එකසේ හේතු වේවා. ඒ වගේම හොඳ සැපවත් ජීවිතයක් ගත කරන්න ලැබේවා. පාරමී ගුණ පිරේවා. කුසල් ධර්මයන් වඩ아가ගෙන පාරමී පුරාගෙන දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගය කියනා චතුරාර්ය සත්‍ය ධර්මයන් සූසේ අවබෝධ කරගෙන කෙලවර සෑම දිනාටම අමාම අනිවෙන සැනසින්ට ලැබීවා ආශිර්වාද කරනවා. මේ ඉදං වූ ඥාතිනම් හෝතු තිරගතා සිටින්. ආකාසට්ටාච කම්මේන විනා කුණ කම්මේන මාමේ බාර සමාදකෝ සතර
වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු ධම්මේ පුඤ්ඤකම්මං ධම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු ධම්මේ පුඤ්ඤකම්මං ධම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා ප්‍රමුච්ඡතු සබ්බ දුක්ඛා ප්‍රමුච්ඡතු මේ පින මාහට නිවන් අවබෝධය පිණිසම හේතු වේවා වාසනා වේවා සාදුත්‍ය සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුෂෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාප චායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු